මැයි 21 ලදදීන් සතුටු වීම සහ කලගුණ සැලකීම නම් වූ මංගල කරුණු පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදු රුවනට සම්මදා බුදු හිමි සරණ යාමි. නමස්කාර වේවා දම් රුවනට සම්මදා සදහම් සරණ යාමි. නමස්කාර වේවා සංඝ රුවනට සම්මදා මහා සංඝ සරණ යාමි. නමස්කාර වේවා තුනු රුවනට සම්මදාති සරණ සරණ යාමි. සාදු සාදු සාදු. අපට ධර්මයේ කියලා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, වෙසක් මාසේ මේ විදිහට පින්කම් සිද්ධ වෙන අතරේ අද අපි තවත් එක්තරා පින්කමකටයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාවක් ඇසුරෙන් මේ විදියට දහම් කරුණු අහන්ට ලැබෙන එක. එතකොට පින්වත්නි, අපිට මේ ලැබුණ අවස්ථාව දුර්ලභයි දුර්ලභයි. මොකද මේ ලෝකෙ තියෙනවා එක එක කාලවලදී එක එක ගෝසා. සමහර කාලවලට තියෙනවා දේශපාල ඡන්ද ගෝසා. සමහර කාලවලට තියෙනවා අලුත් අවුරුද්දට ගෝසාවන්. සමහර කාලවල තියෙනවා එක එක ක්‍රීඩාවලට ගෝසාවන්. ඊ අතරේ මේ ලෝකෙ ගෝසාවන් තියෙනවා ගුණ යහපත පැත්තින්, කුසල් වැඩෙන පැත්තින්, මනුස්සයා දියුණු වෙන පැත්තින් ගෝසාවන් තියෙනවා. එක ගෝසාවක් තමයි මේ ලෝකෙ තියෙනවා කල්පි සම්බන්ධ ගෝසාවක් තියෙනවා. ඒකට කියනවා කල්ප කෝලහලය. ඒ කියන්නේ දෙවිවරු ඇවිල්ලා ලෝකෙට පිරිසට මිනිස්සුන්ට කියනවා පින්වත්නි පින් කරගනිල්ලා, පින්වත්නි බණ අහපල්ලා, අම්මට තාත්තාට සලකපල්ලා, යහපතේ හැසිරියල්ලා. මොකද හේතුව? ඉස්සරහට තව නොබෝ කාලෙකින් අවුරුදු දහස් සිය ගානකින් ලෝකේ විනාශ වෙනවා. ඒක නිසා පින් කරගනිල්ලා කියලා කියනවා. ඒකට කියනවා කල්ප කෝලහලය. තව කාලයක් තියෙනවා, ඒ කාලෙදී දෙවිවරු කියනවා ආය ඇවිල්ලා ඉක්මනට පින් කරගනිල්ලා, යහපතේ හැසිරියල්ලා, අම්මට තාත්තාට සලකපල්ලා, සිල් ගුණදම් වඩපල්ලා, දුසිරිතෙන් අයින් වෙයල්ලා. මොකටද? අනාගතේ සක්විති රජ කෙනෙක් පහළ වෙනවා. ඒ කාලේ උපදින්ට ඕන නම් දැන්ම සුදුසු වෙයල්ලා. චක්කවර්ති කෝලහලේ. තව කාලකදී දෙවිවරු ඇවිල්ලා කියනවා පින් කරගනිල්ලා, යහපතේ හැසිරියල්ලා, අනාගතේ උපදින්ට සුදුසු වෙයල්ලා. මනුස්ස ලෝකේ මොකේද? අනාගතයට බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ කාලේ ඉපදියල්ලා. ඒකට කියනවා බුද්ධ කෝලහලය. එන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ආයෙ කියනවා පින්වත්නි පින් කරගනිල්ලා, ඔන්න කාලයක් එනවා. මේ කාලේ නම් ලේසි පාසු නෑ. මොකද්ද? ඉස්සරහට මිනිස්සුන්ට යහපත උදා කරන සුබ දේවල් ගැන කතා වෙනවා. මොනවද සුබ දේවල්?
මංගල කෝලහාලේ. මංගල දේවල් මොනවද කියල කතා වෙනවා. ගෝසාවක් එහෙනවා දෙවුරු අතර. දැන් අපි ලෝකෙ තියෙනවනේ මංගල දේවල් කියනවා හක්ගෙඩි මංගලයි. පුංකලස් මංගලයි. එක එක නැකත් මංගලයි. එහෙම තියෙනවා. හැබැයි බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරනවා. දැන් දෙවරුන්ගේ කෝලහලේ පැතිරෙනවානේ. දැන් දෙවරුන්ගේ කෝලහලේ කොච්චරද කියන්නේ මනුස්ස ලෝකෙ වෙන මිනිස්සු කතා වෙනවා. ඇත්තටම මොකද්ද මේ මංගල කරුණු? මංගලයි මංගලයි කියන්නේ මිනිස්සු එක එක කිව්වා. සමහර අය කියනවා මේ ඇහෙන් දකින දේවල් තමයි මංගල. දිට්ඨ මංගලික. සමහර අය කියනවා නෑ නෑ ඇහෙන් දකින්නවා හොදේව්වත් දකින්නවා නරක දේවලුත් දකින්නවා. ඇහෙන් දකින දේවල් මංගල නෑ. මංගල කණෙන් අහන දේවල් සුත මංගල. ඒතර සමහරව නෑ කණෙන් හොදේව්වත් අහනවා නරක දේවලුත් අහන්න ලැබෙනවා. මිනිසුන්ට දැන් මේක අවුලක්. ඕක මිනිස්සු ඔහොම කතා වෙනකොට දිව්‍ය ලෝකවල දෙවරු කතා වුණා. අන්න මිනිස්සු මෙහෙම කතාවක් කියනවා. එතකොට දී දෙවරුන්ගේ ගෝසාව සුද්ධාවාස බඹලෝ දක්වා ගියා. හරියටම කෙනෙක් දන්නේ නැහැ මොකද්ද මේකේ ඇත්ත නැත්ත කියලා. සක්දේවඳුන්ට මේක ආරංචිලා සක්දේවඳුකම උඹලා ඇහුවේ නැද්ද අපගේ භාග්‍යතුන් වහන්සේගෙන්? අනේ නෑනේ. එහෙනම් යන් කියලා දවසක් රාත්‍රියේ දෙවුරම බබළුවාගෙන දිව්‍ය මණ්ඩල සහිතව සක්දෙව් රජුන් ප්‍රදා සකල දෙවියෝ එනවා දෙවුරමට. බුදුරජාණන් වහන්සේට වැඳලා පැත්තකින් වාඩි වෙලා අහනවා, බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තය. බොහෝ දෙව් මිනිසුන්ට යහපත පිණිස මේ පවතින මගුල් කරුණු පවසන්ට. අන්න එදා තමා මේ මගුල් කරුණු කියලා දුන්නේ ලෝකෙට. ඒ මංගල කරුණවල පින්වත්නි මේ වැඩසටහන් මාලාවේ අද අපිට තියෙන්නේ සන්තුට්ටීච කතඤ්ඤුතා. ලද දෙයින් සතුටු වීමත් කෙලෙහිගුණ සැලකීමත් කියන කාරණා දෙක. එතකොට අද අපි කතා කරන්නේ ඒ ගුණ දෙක ගැන. ලද දෙයින් සතුටු වීමත් කෙලෙහි ගුණ සැලේ. මේවා පින්වත්නි අපගේ බාහිරින් තියෙන එකක් නෙවෙයි. මේ ගුණ ධර්ම කියන ඒවා. මේවා කොහෙ තියෙන එකක්ද? තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක්. දැන් හිතන්ට ඔන්න හදවතේ සැත්කමක් කියලා. ඔන්න මෙයා මේ දොස්තර මහතුරු වට වෙලා ඇඟ කපලා ඒ කෑල්ල බලලා කෑල්ල අයින් කරලා අලුතෙන් කෑල්ලක් සම්බද්ධ කරලා ඔන්න හයි කරලා තියෙනවා. ඒ වගේ පුළුවන්ද මේ ගුණයක් දිනු කරන්න? මේ මානසික ගුණ ධර්මයක් ඇති කරන්නට තවක් කෙනෙකුට බෑ. තමම්ම හිත හිතා කරන්න ඕන. ඒකට තමා ධර්මයක් වැඩෙනවා කියලා කියන්නේ. තමන්ගේ තුල ඒ ඇති වෙන ධර්මයෙන් තමයි තමන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. අපි අඳින ඇඳුමෙන් මිනිසයා ශ්‍රේෂ්ඨ කරනවද? නෑ. අපි කන බොන දෙයින් මිනිසයා පූජනීය වෙනවද? නෑ. මිනිසයා පූජනීය වෙන්නේ තමන් තුළ ඇති වෙන ගුණ ධර්මයෙන්. ඒක නිසා ගුණයක් කියලා කියන්නේ මිනිසයාගේ ජීවිතයේ පූජනීයත්වයට පත් කරන දෙව්ලෝ උපතට හේතු වෙන මංගල දෙයක්. මංගල කරුණක්. ඒක නිසා අපිට ලැබිච්ච මේ මිනිස් ජීවිතේ උත්සාහයක් ගන්න ඕන. ඇයි ඒ වගේ ගුණයක් දිනු කරනක ලේසි නෑ. දැන් අද තියෙන ලද දෙයින් සතුටු වීම සහ කෙලෙහි ගුණ සැලකීම. ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ මොකද්ද? ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ තමන්ට ලැබිච්ච දෙයින්, ගිහි වේවා පැවිදි වේවා, තමන්ට ලැබිච්ච දෙයින් සතුටු වෙනවා. දැන් හිතන්ට කෙනෙක්ගේ හිතේ අදහසක් තියෙනවා ලෝකෙම අල්ලන්ට, ලෝකෙම රජ වෙන්න. මෙයාට ඒ සම්බන්ධව පිනක් නෑ. මෙයා එකෙන් මුසපත්වේ තැවි තැවි ඉන්නවද නැද්ද? නූපං අකුසලයක් උපදිනවද නැද්ද? උපදිනවා. උපං අකුසල් වැඩෙනවද නැද්ද? වැඩෙනවා. මනුස්සයා සංසිඳෙන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනා කියලා කියන්නේ සංසිඳිච්ච කෙනෙක්. ලද දෙයින් සතුටු වෙච්ච කෙනා කියලා කියන්නේ නිකන් කම්මැලි කෙනෙක් නෙමෙයි. මේ දැන් කෙනෙකුට මොනවා හරි ලැබිලා තියෙනවා, යම් ධන ධාන්‍ය කාම භෝග මෙයාට ලැබිලා තියෙනවා යම් තරමක්. මෙයා තේරුම් ගන්නවා මේ තමයි මට ලැබෙන ප්‍රමාණය.
ඊට පස මෙයාගේ දියුණුව පිණිස මෙයා කටයුතු කරන හැබැයි මෙයාට ලැබෙන්නේ නැහැ ආයේ. එතකොට මෙයා මානසින් කඩාගෙන වැටෙනවද? එහෙම වෙන්නේ නැහැ. අයියා තුල උපන්න ගුණයක් තියෙනවා. මොකද්ද ගුණේ? තමා දැන් එක තැනක එක බමුණෙක් හිටියා. මේ බමුණා කුඹුරක් වගා කළවුවා. හොඳට කුඹුර වගා කෙරුවා. දැන් ඔන්න කුඹුර වගා කරන කුඹුර කොටනවා. එදා බුදුරජාණන් වහන්සේ දැක්කා මේ බමුණ අනාගතේ මේ බමුණ දුකටපත් වෙනවා. ඇයි ඉපදිච්ච ගුණයක් නැහැ. ඔන්න භාග්‍යවතුන් වහන්සේ කුඹුර කොටන දාලා කුඹුර ළඟින් යනවා. ආ බමුණ කුඹුර කොටනවා වගේ. ඊට පස්සේ කිව්වා ආසමන බවත් ගෞතමයන් වහන්සේ කුඹුර කොටන්ට කියලා. ආ හොඳයි හොඳයි කියලා භාග්‍යවතුන් වහන්සේ වැඩියා. පහුදාත් භාග්‍යවතුන් වහන්සේ එනකොට ඔන්න කුඹුර පෝරු ගන්නවා. එදත් භාග්‍යවතුන් වහන්සේ ආ බමුණා අද මොකද මේ පෝරු ගන්නට මේ වැඩි ටික ඉවර කර ගන්නට. ආ හොඳයි හොඳයි කියලා ගියා. ආයි ටික දවසකින් ඔන්න කුඹුර මෙවා කළා. සකසලා නීරවල් බැඳලා ඔන්න එනකොට වී ඉහිඳ ලැහැති. ආ අද නම් ලොකු වැඩක් වගේ. ඔව් මේ යාළුවේ අද පොඩි වැඩක් මේ වී ටික හිනවා. හොඳයි කියලා ගියා. බමුණ හිතුවා දැන් මෙයා මාත් එක්ක යාළුයි. ඉන්ටකෝ මං මේ හාල් ගත්තට දවසට වී ගත්ත දවසට ඉස්රෝම බත් දෙන්නේ මේ කෙනාට. මේ ශ්‍රමණයන් වහන්සේට මාත් එක්ක දැන් හිතවත් නෙව. ඊට පස්සේ හා කියලා ඔන්න භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩියා. ඔන්න දැන් ගොයමට වතුර බඳිනකොට දැන් පැල හැදිලා ඒත් භාග්‍යවතුන් වහන්සේ තෙන්නේ යනවා. ආ වැඩක් වගේ නේද කියලා වඩිනවා. ඔන්න ටික දවසක් යනකොට ඔන්න හොඳට කරල් පූදිලා පැහෙන්ට ඇවිල්ලා දැන් හෙට තමයි ගොයම කපන්නේ. භාග්‍යවතුන් වහන්සේ එදත් එනවා. බමුණ ඇවිල්ලා ඉනට අත් දෙක තියාන බලාන ඉන්නවා උජාරුවට. තමන්ගේ කුඹුර දිහා කිතුවා මං හෙටනම් ගොයම කපලා කිරිපුඩු පූජා කරනවමයි. භාග්‍යවතුන් වහන්සේ කතා කළා ආ අද දැන්න සතුටුයි නේද කියලා භාග්‍යවතුන් වහන්සේ වැඩියා. එදා රාත්‍රියේ බමුණා නිදියෙන ඉන්නකොට රෑ මහා ධාරානිපාත වැස්සක් ආවා. සම්පූර්ණම අචිරවතී ගඟ ගලලා කුඹුර මුළුමනින්ම වැහුණා. සම්පූර්ණ මඩෙන් කුඹුර යට වුණා. වැල්ලෙන් කුඹුර යන බමුණා උදේ ඇවිල්ලා අත් දෙක ඔළුවට ගගහා පපුවට ගගහා අඬනවා. මං දැන් කොහොමද දානේ දෙන්නේ? මට වෙච්ච නස්පැත්තිය කියලා අඬනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ගෙදර ආවා බමුණා. දැන් ගෙදර ඇවිල්ලා හාමිනේට කියලා අඬනවා. බලන්ට වෙච්ච දේ කියලා භාග්‍යවතුන් වහන්සේ ගෙදරට ඇවිල්ලා අන්න ධර්මයේ කිව්වා. ධර්මයේ කෙනෙකුට හිතට ගියා. දැක්කාද තමන්ගේ යම් වස්තු පිටුවලින් ලද දෙයින් සතුටටපත් නොවීම නිසා දුකටපත්. දැන් හිතන්න අපිට ගෙවල් දෙකක් තියෙනවා. දුක් කීයද? මං කියන්නේ මේ වැරදියට ගන්න එපා, මේක දියුණුවෙන්ට එපා කියලා කියන කාරණාවක් නෙවෙයි. ලද මේ ಗುಣ තියෙන කෙනා මොහොතින් මොහත දියුණුව කරා යනවා. මෙහෙම ಗುಣ තියෙන කෙනා තමන්ගේ ජීවිතේ මොනම දෙයකින් හරි හානි වුණා කියන්නේ, වස්තුව කාම වස්තු ඔක්කොම නැති වුණා කියන්නේ, හැබැයි යා මානසිකව වැටෙන්නේ නැහැ. යාගේ උපන්න ගුණයක් තියෙනවා. නැත්තම් මිනිස්සු සමහර දුක් පීඩාවලට මිකී දාහක් වහබනවද? තමන්ගේ ජීවිතේ තමන්ගේ කසාදට විරුද්ධ වුණා කියලා කී දාහක් ගෙලලා ගන්නවද? එල්ලිලා මැරෙනවද? තමන්ට උපන්න ගුණයක් නැතිකම. දැන් මෑතක එක ගෙදරක තාත්තා කිව්වා මේ අම්මා කිව්වා ටයිල් ටිකක් අල්ලමු කියලා. තාත්තා කිව්වා කොහෙන්ද ටයිල් අල්ලන්න ණය වෙලානේ ඉන්නේ. අම්මා අහන්න නැතුව තවත් ණයක් අරගෙන ගිහලා ටයිල් ඇල්ලුවා. මිනිස්සුන්ට උහුලන්න බැරි දුකට වහබිව්වා. ඒකයි උපන්න ගුණයක් තිබ්බේ නැත්තම් මිනිස්සයා දුකෙන් දුකටපත් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට ලැබිච්ච දෙයින් සතුටු වෙන්න උපන්න ගුණයක්. දැන් හිතන්ට ලද දෙයින් සතුටු වෙන කෙනා දන්නවා මේ ආගේ ඇත්ත කතන්දරේ. මොකද ඇත්තද? අපිට මේ කොච්චර වස්තු පිටියේ තිබ්බත්
කොච්චර ධනදාන්න ඇති බොහු අපිට යන් දවසක අපිට අතෑරෙනවා. එදාට අපිට මේ කිසික නෑ. එක නිසා මේ තමයි අපිට ලැබෙන රටාව. මේ තම අපිට ලැබෙන දේ. මේට එහා අපිට දෙයක් හොයන්ට බෑ. හැබැයි ඒ කියලා එයා කම්මලික්කෙනවාද? නෑ නෑ, එයා ඒ තුළ ඉඳන් එයා අහිංසකව තමන්ගේ දියුණුව පිණිස කටයුතු කරන. හැබැයි තමන්ට ලැබුන් නෑ කියලා දුකට පත් වෙලා පල්ලයට වැටෙන්නේ. ඒ වගේම දැන් අපේ මහා කස්සප මහ රහතන් වහන්සේ ලද දෙයින් සතුටු වීම ගැන කියනවා නම් මහා කස්සප මුනිඳුන් තරම් වෙන කෙනෙක් නැහැ. බුද්ධ දේශනාවේ තියෙනවා එක තැනක මහා කස්සප මහ රහතන් වහන්සේ ගැන තියෙනවා අපේ මහා කස්සප මහ රහතන් වහන්සේ ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවා. ලැබුණ සිවුරෙන් සතුටු වෙනවා. ආයෙ ලොකු ලොකු ඒවා හොයන්ට යන්නේ නැහැ. සිවුරක් ලැබුණාට පස්සේ ඒකෙන් සතුටු වෙවි ඒක වර්ණනා කරනවා. මේක හොඳයි මට. මේ ඇති මට. ඊළඟට කියන සිවුරක් ලැබුණ නැහැ කියලා නොගැලපෙන දේවල් කරන්නේ නැහැ. සිවුරක් ලැබුණ නැහැ කියලා ඒකට එක එක දේවල් අයථා ක්‍රමෙන් සිවුරු ගන්නට යන්නේ. නොහොබිනා ක්‍රමෙන් තමන් හම්බ කරන්නට යන්නේ. තියෙන දේෙන් සතුටු වෙනවා. අලුනෝ බතුන කාලා අහිංසකව ජීවත් වෙනවා. ඒකෙන් තමන් අයහපතට යොදව ගන්නේ. අකුසලයට දාගන්නේ. ඊළඟට මොනවා හරි දෙයක් ලැබුණොත් සිවුරක් ලැබුණොත් ඒකේ ආදීනව දැක 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 ඉන මෙව්වත් දිරලා යනවා. යන් දවසක මෙව්වත් මට නැති වෙනවා. ඒක නිසා මේ ජීවත් වෙන්න තමයි මේ ඔක්කොම කරන්නේ කියලා යථාර්ථය දැක දැක වාසය කරනවා. ඊළඟට සිවුරක් නොලැබුණොත් ඒ ගැන තැවි තැවි ඉන්නේ අයියෝ මට මේක නැති වුණානේ. කී දෙනෙක් ඉන්නවද එහෙම? කී දෙනෙක් අද ලෝකෙ සුසුම් හෙලනවද මට අරක නැති වුණා මේක ගන්න බැරුණා. ඊළඟට සිවුරකට ඒවට ගිජු වෙන්නේ නැහැ. කාම වස්තු වලට ගිජු වෙවි වාසය කරන්නේ නැහැ. මෙවුවා නැති වෙලා යනවා කියලා ඒකේ අනිත්‍ය දැක දැක මේවාගේ ඇත්ත දැක දැක ඉන්න කෙනා ඒක තියෙන දේෙන් සතුටු වෙනවා. හැබැයි එයා දියුණුව පිණිස කටයුතු කරනවා. එතකොට යමක් ලැබෙනවද? ඒ කෙරෙහි තියා නොයැලෙන සිතින් තියෙන දේෙන් සතුටු වෙනවා. නිදහස්ද නැද්ද? නිදහස්. හිතේ බරක් නැහැ. කී දෙනෙකුට හිතේ බර තියෙනවද? අපිට මේ වෙලාව තියෙන විදිහට තමයි මේ කරුණු කාරණා කියන්නේ. අද අපි කතා කරන්නේ ලද්ද දෙයින් සතුටු වීම, කෙලෙහි ගුණ සැලකීම. එතකොට ආන් ඒ විදිහට ලද දෙයින් යම් කෙනෙක් සතුටු වෙනවා නම්, තමන්ට ලැබිච්ච දෙයින් යම් කෙනෙක් සතුටු වෙනවා නම් ආන් ඒ කෙනාගේ ජීවිතේට බරක් නැහැ. ඇයි අපි එක දෙයකට බැඳුණොත් දුක් එකයි, දෙකට බැඳුණොත් දුක් දෙකයි, දුක් 100කට බැඳුණොත් දුක් 100යි. බැඳෙන්න බැඳෙන්න වැඩි. ඒක නිසා ලද දෙයින් සතුටු වෙන කෙනා ඒ දුක් උපදවන දේ ගැන ඇත්ත කල්පනා කරගෙන මේ ඔක්කොම මට නැති වෙනවා කියලා සිහි කරන්න මට මේ තියෙන්නේ ඇති කියලා එයා ඊළඟට ඒකේ මුසපත් වෙන්නේ. එයාට කොයි මොහොත හරි ඒව එකපාරම අපි මිනිස්සෙක ජීවිතේ නැති වෙන්න බෑයිද මෙවුවා? ගම් වතුරක් කැවිලා විනාශ වෙන්න බෑයිද? පුළුවා. ආන් එහෙම වුණා කියලා එයා දුකටපත් වෙන්නේ. එයාගේ ගුණයක් තියෙනවා තමන් මානසිකව වැටෙන්නේ නැති ගුණයක්. ඒකයි කිව්ව මේක බාහිරින් දෙන්න බෑ. තමන් තුල හිත හිතා ඇති කර ගන්න ඕන එක. ලද දෙයින් සතුටු වීම දියුණුවට කාරණා, මංගල කරුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සන්තුට්ඨීච කතඤ්ඤුතා, කෙලෙහි ගුණ සැලකීම. අද කාලේ නැතිම දේ කෙලෙහි ගුණ සැලකීම. ලෝකෙ පිරිහෙනකොට අම්මට තාත්තට පයින් ගන්නකොට අපිට ආරංචි වෙනවා. අම්මට තාත්තට ගහනවා. අනිත් මිනිස්සු කියන හොඳ වැඩේ. ඕකුන්ට ඔහොම කරන්න ඕන. හොඳ වැඩේ කියනවා. ලෝකෙ පිරිහෙද්දි හොම වෙනවා. කෙලෙහි ගුණ බින්දුවක් නැහැ. බින්දුවක් නැහැ. ඒක නිසා මේ ලෝකේ භාග්‍යතුනාස දවසක් වඩිනකොට ලිච්ඡවි කුමාරවරු ටික කීප දෙනෙක් කතා කර කර ඉන්නවා. අහනවා එක කුමාරෙක් අහනවා මේ ලෝකෙ දුර්ලභ මොනවද? එක කුමාරයෙක් කිව්වා මේ ලෝකෙ දුර්ලභයි සක්විති රජ්ජුරුවන්ගේ අශ්වයා. සක්විති රජ්ජුරුවන්ට අශ්වයෙක් ඉන්නවා. ඒ අශ්වයා හරි දුර්ලභයි, අහසින් යන්න පුළුවන්නේ. අනිත් ලිච්ඡවි කුමාරයා කිව්වා නෑ, අශ්වයෝ නම් හැමතැනම ඉන්නවා. සක්විති රජ්ජුරුවන්ගේ ඇතා දුර්ලභයි. අනිත් ලිච්ඡවි කුමාරයා කියනවා නෑ,
සක්විති රජ්ජුරුවන්ගේ බිසව උතුරුකුරු දිවෙනගේන්නේ දුල්ලබයි. තමන්ගේ ස්වාමයා හැර සිතකින්වත් වෙන පිරිමියක් ගැන හිතන්නේ. ඒකෙන අදුල්ල බයිකිවා භාග්‍යතුන්ා සොතනින් වඩිනවා. වඩිනකොට අහනවා, පින්වත් කුමාරණේ මොනවද කතා කළේ? කිව්වා, ස්වාමීනේ අපි කතා කළේ මේ ලෝකෙ දුර්ලභ කරුණු ගැන. මොනවද කුමාර උන්න දුර්ලභ? අපි මන්නම් කියන්නේ සක්විති රජුරන්ගේ බිසව දුර්ලභයි. අනිත් එකනක මන්නම් කියන්නේ අශ්වයා දුර්ලභයි. අනිත් එකනක මන්නම් කියන්නේ ඇතා දුර්ලභයි. භාග්‍යතුන් වහන්සේ කිව්වා, කාම ලෝකෙට අයිති උඹලා කතා කරන්නේ මොවනේ? දුර්ලභ මෙව්වා කිව්වා. බුදු කෙනෙක් පහළ වීම දුර්ලභයි. බුදු කෙනෙක්ගේ ධර්මයේ දුර්ලභයි. ඒ බුදු කෙනෙක්ගේ ශ්‍රාවක පිරිස දුර්ලභයි. අවසානට කියනවා, කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ, කෙලෙහි ගුණ දන්න අය ලෝකේ දුර්ලභයි. එහෙනම් මේ ලෝකේ ඔක්කොම සුදනු නෙමෙයි, කෙලෙහි ගුණ දන්න අය දුර්ලභයි. කෙලෙහි ගුණ කියන්නේ මොනවද? තමන්ට යම් උපකාරයක් කළා නම් ඇල්පෙනිත් එකින්, තමන්ට යම් තමන්ට උපකාර පිණිස මොනවා හරි දෙයක් කළා නම් ඒ ගුණේ මතකයි, ಗುಣ මකන්නේ. තමන්ට වචනකින් උදව්වක් දුන්නා නම්, ඇස් දෙක පාද ගන්න හරි වතුර පොදක් දුන්නා නම් ඒක මතකයි. කෙලෙහි ගුණ මේ ගුණ තියෙන්න ඕන මිනිස්සේ දිනුවෙන්ට. නැත්තම් නිකන් කෙහෙල් ගහ වගේ ඇතුළ හිස් හයිය නැහැ. ඇයි? උපන්න කුසලයක් නැහැ. ඒක නිසා ඇතුලේ හරයක් නැහැ. ඒක නිසා නිකාම රොබෝලවාගේ නෙවෙයි, මිනිස්සෙක් වුණාම ඒ ಗುಣධර්ම තියෙන්න ඕන. ඊට පස්සේ ඒ මිනිස්සයා පූජනීය වෙන්නේ මේ වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මේ වගේ ಗುಣ මොනවද? කෙලෙහි ಗುಣ දන්නා බව, කෙලෙහි ಗುಣ සිහි කරන බව. Tamante චූටි උදව්වක් කළොත්, දැන් මටම එක තැනක ওই මාතර පැත්තේ එක මිනිහෙක් නාන්නට යනවා ගෙදර බල්ලත් එක්ක. එදා බල්ලා ඉස්සරහින් යනකොට බල්ලා ඇඟට පයින්නවා, බුරාගෙන ඇඟට පයින්නවා. ඉතින් මේ මිනිහා එලෙව්ව පයින් ගහලා, පල්ලෙන් යන්න මේ නාන්නට යන්න දෙන්නේ. එතකොට බල්ලා ආයෙත් ගඟ පැත්තට දුවගෙන ගිහලා ආයෙත් ඇඟට ඇවිල්ලා පයින්නවා, නාන්නට යන්න දෙන්නේ. ඊට පස්සේ මේ මිනිහා බැලුව, මේ මොකද? ඊට පස්සේ තුන් පාරක් කෙලෙව්වා. දැන් කොහමාරි නාන තොටු පොළටම ගියා. බැරි මෙතන බල්ලා එහෙමෙහි බලලා එක පාරම වතුරට පැන්නා. මහා විශාල කිඹුලෙක් ඇවිල්ලා බල්ලා එක කටට අල්ලගත්තා. දැක්කද, තිරිසන් සතාටත් ඒක තිබ්බා. තමන්ට බත් පිඩක් හරි දුන්න මිනිස්සයාට උපකාර කරන අදහස. අද කාලේ මිනිස්සයාට ওই ගුණයවත් තියනවද? ගොඩාක් අයට නැහැ, චූටි පිරිසකට තියෙයි. ඒකත් මේ බුදුරජාණන්ගේ ධර්මය අහන කෙනෙක් ඇරුණකොට අපිට හිතන්න බෑ. ඒක නිසා පින්වත්නි, ලෝකෙ පිරිහෙනවා කියලා කියන්නේ මේ වතු පිටු බෙත් දේපොළ පිරිහෙනවා නෙමෙයි, පාර දිගට ලයිට් දායි, දිගට කාපට් දායි, ලොකු ගෙවල් හදයි, ඒවා නෙමෙයි පිරිහෙන්නේ. යාන වාහනවල යයි ඕන තරම්. පිරිහෙන්නේ මිනිසයාගේ ගුණධර්ම. අම්මට තාත්තට ගහනකොට යසයි වැඩේ කියයි, ගුරුවරුන්ට ගහනකොට බයිනකොට තමන්ට සිල්ප දුන්න යස වැඩේ කියයි, හොඳ වැඩේ ඔහොම කරන්න ඕන. ඉස්සරහට ලෝකේ එනවා ගුණධර්ම. එතකොට අසත්පුරුෂකම් ලෝකේ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එතකොට මේ ලෝකේ අසත්පුරුෂකමුයි සත්පුරුෂකමුයි එක මිනිසෙකුට පිහිටනවද? සත්පුරුෂයෙක් කවදාවත් අසත්පුරුෂකම් කරන්නේ නැහැ. අසත්පුරුෂයෙක් කවදාවත් සත්පුරුෂකම් කරන්නේ නැහැ. අසත්පුරුෂයෙක් කරන්නේ අසත්පුරුෂකම්, සත්පුරුෂයෙක් කරන්නේ සත්පුරුෂකම්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා, කවදාවත් අනිත් අයගේ තමන්ට උපකාර කරපු මිනිසයා අමතක කරන්න බෑ සත්පුරුෂයෙකුට. සත්පුරුෂ ධර්මයයි අසත්පුරුෂ ධර්මයයි කියන්නේ ගොඩාක් දුර තියෙන දෙකක්, ගොඩාක් දුර. අසත්පුරුෂයෙක් කවදාවත් සුගති උපදින්නේ නැහැ දිව්‍ය ලෝකේ. එතකොට හරියට නැගෙනහිරයි බටහිරයි වගේ අසත්පුරුෂයයි සත්පුරුෂයයි ගොඩාක් දුර ඉන්නේ. අහසයි පොළොවයි වගේ ගොඩාක් දුර ඉන්නේ අසත්පුරුෂයයි සත්පුරුෂයයි.
දෙක හා වෙන්නේ. ඒක නිසා යම් කෙනෙක් මේ ලෝකේ අසත්පුරුෂකම් කරනවා නම් ඒ අසත්පුරුෂකම් කරන්නේ අධර්මයේ පිහිටලා, ධර්මයේ පිහිටලා නෙවෙයි. එතකොට දැන් මේ අපගේ අපට මේ අපි දැන් මේ කියන ධර්මයේ උපන්නේ කාගේ හද මඩලෙද? බුදුරජාණන් වහන්සේගේ හද මඩලේ. ඒ බුදුරජාණන් වහන්සේගේ හද මඩලේ උපන්න ධර්මය අපි පුරුදු කරද්දී ඒක අපිගේ අපි නේද පුරුදු කරන්නේ? අපි පුරු හැබැයි ඒක අපේ දෙයක්ද? නෑ, බුදුරජාණන් වහන්සේගේ දෙයක්. ඒ ධර්මයේ අපි පුරුදු කරද්දී අපිට ශාස්ත්‍රුන් වහන්සේ සිහි වෙන්න ඕන. ඒ ධර්මයේ පුරුදු කරද්දී අපිට බුදුරජාණන්ගේ ධර්මයේ සිහි වෙන්න ඕන. අපිට ඒ ධර්මයේ ඒ ශ්‍රාවක සංඝයාසි ඒව තමයි කෙලෙහි ගුණ කියන්නේ. අපිට ධර්මයේ කියලා දුන්න ගුරුවරයා සිහි වෙන්න ඕන. අපිට යම් දෙයක් කියලා දුන්න ගුරුවරයෙක් ඇද ඒ ගුරුවරයා සිහි කරන්න ඕන. දැන් එක සිද්ධියක් තියෙනවා මේ කෙලෙහි ගුණ නැතිකම්. එක ජාතක කතාවක් තියෙනවා. ඒකේ තියෙනවා අපේ බෝසත අපේ භාග්‍යතුන් වහන්සේ ෂැඩුල් කුලේ ඉපදිලා. ෂැඩුල් කුලේ ඉපදිලා ඉන්නකොට මේ ಗುಣධර්ම. ඊට පස්සේ මේ බෝසතන් වහන්සේ දන්නවා අකලට අඹ උපද්දන ශිල්පයක්. බෝසතන් වහන්සේ කරන්නේ වතුර දෝතක් අරගෙන අඹ ගහක් මුලට යනවා. අඹ ගහ මුලට ගිහිල්ලා අඩි 7ක් පස්සට එනවා. ඒ කරලා මන්තරයක් මතුරලා වතුරට අඹ ගහට ගහනවා. එසැනින් ගෙඩි එනවා. ගෙඩි දිල වැටෙනවා. ওই ගෙඩි විකුණලා තමයි ජීවත් වෙන්නේ. ෂැඩල් කුලේ උපන්නේ. ඔන්න එක දවසක් අසත්පුරුෂයා එනවා. කවුද? දේවදත්ත. ළඟට ඇවිල්ලා කිව්වා අනේ ආචාර්යින් වහන්ස මටක් කියලා දෙන්න ඕක. ඊට පස්සේ කිව්වනේ රූපේ දිහා බලනකොටම තේරුම් ගත්තා මේ අසත්පුරුෂයා. අය අසත්පුරුෂයාගේ ලක්ෂණ තිනක් කියන කියුම් හිතන සිතුවිලි කරන ක්‍රියා අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගති පෙන්නනවා. බෝසතන්ව දැනගත්තා මේනම් අසත්පුරුෂයා. ඔන්න ඊට පස්සේ කිව්වා අනේ නෑ කොහොම හරි මට මේ කිව්ව නෑ පුතේ යන්න ඔයා. ඔයාට මේක හරියන්නේ නෑ. ඌව නෑ නෑ කියලා දෙන්න නෑ යන්න ඔයා. ඔයාට මේක හරියන්නේ නෑ මේ ශිල්පේ. ඊට පස්සේ අසත්පුරුෂයා එනවා අම්මා ගාවට. අම්මාගේ කකුල් දෙක තවලා උණු වතුරෙන් තවලා තෙල් ගාලා අම්මට කියනවා අම්මේ අම්මගේ පුතාට කියන්න මට අර ශිල්පේ උගන්නන්නට කියලා. මට ඒ ශිල්පේ කියලා දෙන්න කියලා කියන්න බලන්න මං කොච්චර හොඳද කියලා. අසත්පුරුෂයා. ඔන්න අම්මා මොකද කළේ පුතා ආවට පස්සේ කියනවා පුතේ මේක උගන්නාපන් පව් මේ අහිංසක එක බලපන් කොච්චර හොඳද. ඔන්න සත්පුරුෂයා තමන්ගේ අම්මා තාතා යමක් කිව්වා නම් ඒක ඉක්මවා යන්නේ. අම්මා යමක් කිව්වා නම් තමන්ගේ ගුරුවරු යමක් කිව්වා නම් ඒක ඉක්මවා යන්නේ සත්පුරුෂයා. අසත්පුරුෂයා එහෙම නෙමෙයි. අද කාලේ හිතාගන්න මේක දැන් ඉස්කෝලවල ඉවර වෙනකොට ගුරුවරුන්ට ගහන්න ළමයි මේ හදාගෙන ඉන්නේ අවස්ථාව. ඒකයි අසත්පුරුසයි. ධර්මයක් නම් වැඩෙන්නේ නැහැ. සුගතියක් නම් නැහැ. ඊළඟට බෝසතන් වහන්සේ අම්මගේ කීම දෙපාරක් කියනවා. අම්මට ඔව් හොඳයි අම්මේ කියලා ශිල්ප උගන්වුවා. කිව්වා අර මිනිස්සු ළඟට ගෙනලා කිව්වා උඹ එකක් මතක තියාගනින් උඹට මේ ශිල්පෙ දෙන්නම් හැබැයි උඹ ආචාර්යින් වහන්සේ හංගන්න බෑ. ආචාර්යින් වහන්සේ කවුද කියලා ඇහුවොත් කවුරු හරි උඹ ආචාර්යින් වහන්සේ කියන්න ඕන. එහෙම වුණොත් උඹට ශිල්පෙ පිහිටයි කිව්වා. අනේ මං ඔබ වහන්සේ කියන විදිහකට ඉන්නම් මට ශිල්පෙ දෙන්න. මොකද්ද මේ ශිල්පෙ? අඹ ශිල්පෙ. ඔන්න ශිල්පේ අඩු නැතුව ශිල්පෙ කියලා දුන්නා. අන්න ඊළඟට සත්පුරුෂයාගේ ගුණේ තමන් දන්න දේ අඩු නැතුව කියලා දෙනවා. ඊළඟට ඕන දේවදත්ත ඉගෙනගෙන ඒ ටික ඉගෙනගෙන ගියා. වෙන රාජ්‍යයකට ගිහිල්ලා රජ කෙනෙක් ගාවට ගිහිල්ලා අඹ උපද්දලා පෙන්නුවා. රජුරු අඹ ගෙඩිය කෑවා රසයි. කොහොමද කරන්න කියලා ඇහුවා. අඹ ගහක් ගාවට එක්කන් ගිහිල්ලා වතුර දෝතක් අරගෙන අඩි 7ක් පස්සට ඇවිල්ලා ඔන්න වතුර දෝත ගැහුවා. ගෙඩිය එසැනින් ආවා. මන්තරේ මතුරුලා. රජුරු සතුටු වුණා. රජුරු මොකද කළේ? කිව්වා ඔබ එහෙනම් මේ රාජ්‍යයේ හිටපන්. ඔබ හැමදාම රාජ්‍යයට අඹ දීපන්. හා කිව්වා. ඊට පස්සේ
කාලයක් ගිහිල්ලා රජ්ජුරු ආයෙත් අහනවා, පුතේ අර උඹ අඹ ශිල්පයක් පෙන්වුවා නේද? ඕන් ඔය අඹ ශිල්පි මට බලන්ට ආසයි. ආයෙත් දවසක අපි යන්ද උයනට. අනේ රජතුමනි යන්. යන් කියලා ඔන්න පහුවදා උයනට යන්ට ලෑස්ති වුණා. යන අතර අහනවා, හැබෑටම කවුද පුතේ උඹට ඔය ශිල්පි උගන්නවුවේ? උන්න අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගතිය ආවා. කියනවා, තැඩොලෙක් මේක කියලා දුන්නා කිව්වොත් මේකට වටිනාකමක් නැහැ. කිව්වම් රජතුමනි මට මේක කියලා දුන්නේ දිසාපාමක ආචාර්යෙන් කිව්වා. දිසාපාමක ආචාර්යෙන් තමයි මට කියලා දුන්නේ. ආ එහෙමද කියලා ගියා. අඹගහ ගාවට ගිහිල්ලා වතුර දෝතක් අතට ගත්තා. වතුර අරගෙන අඹගහ මුලට ගිහිල්ලා මන්තරේ මතුරලා අඩි 7ක් ඇවිල්ලා අඹගහට ගහනකොට ගෙඩි නෑ. ඉදා ගෙඩි නෑ. මතක් වුණාට අග්ගාලා, මං ආචාර්යින් වහන්සේ හැංගුවනේ. මට සිල්ප දුන්න මගේ ආචාර්යින් වහන්සේ හංගපු එකට, පුදන්ට ඕන කෙනා හංගපු එකට මට මේ ශිල්පෙ පිහිටියේ නෑනේ. අද කී දාහක් ආචාර්යින් වහන්සේ හංගනවද? ඔබ දන්නවද මෑත යුගයේ කවුද මේ ධර්මය ඉස්මතු කළේ? අපේ ගුරු දෙවිඳු. ඒකට වාදයක් තියෙනවද? ආචාර්යින් වහන්සේ ඒ ගුරු දෙවිඳු මේ විදිහට ත්‍රිපිටක පොත් වහන්සේලා ඇසුරෙන් ධර්මය කියන්න පටන් ගත්තට පස්සේ මේ පැතිරිලා යන්නේ. ආචාර්යින් වහන්සේ හංගන්න බෑ. හැංගුවොත් ධර්මයේ වැඩෙන්නේ නෑ. දේවදත්ත අර ශිල්පේ ආචාර්යින් වහන්සේ හැංගපු ගමන් අතුරුදන් වුණා. බලපු මේ වැඩෙන්නේ නෑ. ප්‍රතිඵල නෑ. ඊට පස්සේ ගිහිලා අඹගහට ගැහුවා. ගැහුව එන්නේ නෑ ගෙඩි. රජුරු ඇහුවා, මොකද පුතේ උනේ? කිව්වා රජතුමනි පොඩි ප්‍රශ්නයක් වෙලා. මොකද්ද ප්‍රශ්නේ? කිව්වා නැකත්තරු පිහිටන රටාව හොඳ නෑ වගේ. නැකත්තරු පිහිටන රටාව හරි නෑ වගේ. ඊට පස්සේ ඇත්ත කියපන්, උඹ එදා ඔහොම කතාවක් කිව්වේ නෑනේ. ඇත්ත කියපන්, මේ උඹ එහෙම කතාවක් කිව්ව නෑ. දැන් උඹ මොකක් හරි හංගනවා. කිව්වා නෑ නෑ, මං ඇත්තම නෑ නෙවෙයි, ඇත්ත කියපේ කියලා සැර දාලා කියනකොට කිව්වා, අනේ රජතුමනි මං වැරැද්දක් කෙරුවා. මොකද්ද? මම්මගේ ආචාර්යින් වහන්සේ හැංගුවා. සැඩොල් මිනිස්සෙක් මට මේක කියලා දුන්නේ. හිතන්ට පින්වත්නි, ලෞකික ගුණයක් දිනු කරද්දී, ඒ කියන්නේ අඹ උපද්දනවා කියන එක නිවනට පිණිස හේතු වෙන එකක්ද? නෑ, ඒක සාමාන්‍යයෙන් එදින්දා තියෙන ශිල්පයක්. වඩු වැඩ කියන්නේ නිවන පිණිස හේතු වෙන එකක්ද? එදිනදා පවතින ශිල්පයක්. එහෙම තමන් යම් කිසි ශිල්පයක් ඉගෙන ගන්නකොට ඒ ශිල්පෙ කියලා දුන්න ආචාර්යින් වහන්සේට විරුද්ධ වුණොත් ඒක පවා අපේ ශිල්පේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා නම් නිවන පිණිස යම් කිසි කෙනෙක් ඇස් දෙක පාදද්දී ඒ උත්තමයට විරුද්ධ වෙනවා නම්, ඒ උත්තමයා හංගනවා නම්, ඒ උත්තමයා හෙලා දකිනවා නම් කාටනම් නිවන විරුද්ධ වෙයිද? එහෙම වෙන්නේ නැහැ. අසත්පුරුෂයෙකුට කවදාවත් නිවන විරුද්ධ වෙන්නේ නැහැ. ඕන තරම් පින්කම් කරයි, ඕන තරම් දන් දෙයි. සත්පුරුෂ බවට එනකන්, සත්පුරුෂ ගුණ ඇති කර ගන්නකන් නිවන ඇති ඇරෙන්නේ නැහැ. නිවනේ දොරටු වැහිලා. එහෙනම් සත්පුරුෂයෙකුට පමණයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇරෙන්නේ. එතකොට කෙලෙහි ගුණ කියන්නේ ඒ වගේ එකක්. මේ යුගේ දැන් හිතාන්ට දැන් දේවදත්ත ඔන්න එක තැනක නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ, දේවදත්ත මේ බුදුරජාණන් වහන්සේට වලකපපු එකමයි කරන්නේ? දැන් නාගසේන මහරහතන් වහන්සේගෙන් රජ්ජුරු අහනවා, ස්වාමිනි නාගසේනයන් වහන්ස, දේවදත්ත සසරෙනකොට බුදුරජාණන්සේ වලකපු එකමයි කරේ, අකටයුතු කම්මයි කළේ. එහෙවු තියේද්දී දේවදත්ත රජපෞලට ආවනේ. එහෙවු තියේද්දී දේවදත්ත මේ බුදුරජාණන්සේත් එක්කම එකරට කර ඉපදුනානේ. ඒ කොහොමද කියලා ඇහුවා. කියනවා,
බුදුරජාණන් වහන්සේ විතරයි ඒ දේවල් දේවදත්ත කරලා තියෙන සසර. අනිත් අයට හොඳට දානේ දුන්නා. අනිත් අයට හොඳට කියලා දුන්නා බණ. හැබැයි දේවදත්ත බුදුරජාණන් වහන්සේට සත්පුරුෂයාට තමන්ට සිල්ප දෙන කෙනාට අහන්න එහාට වල කැපුවා. අනිත් අයට හොඳට දන් දුන්නා. පින් කළා. ඒ පිනෙන් ගානට ආව. හැබැයි ලෞතුරු ගුණයක් දිනු කරන්න දේවදත්තට බැරි වුණා. ඇයි? අසත්පුරුෂකම් හිතේ තියෙන නිසා. ඒකයි මං කියපු පින්වත්නි, මේක බාහිරින් ඇඳුමක් අඳිනා වගේ ඇඟට අලව ගන්න එකක් නෙවෙයි. මේක ගුණයක් මත පිහිටලා ගුණයක් දිනු කරගන්න එකක්. ගුණයක් මත පිහිටලා ගුණයක් දිනු කර. මේ මංගල කරුණ කියන්නේ ඒ වට. මිනිසෙක් පූජනීය වෙන කරුණ මේ ඔක්කොම. එතකොට දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ රැට තමන්ට ශිල්ප දුන්නේ කවුද? අසජී මහරහතන් වහන්සේ තමා ඊශ්වරෝම ගාථා පද දෙක කිව්වේ. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතවාහ. ඔන්න ඔය ගාථාවෙන් තමයි සෝවාන් වුණේ. ඒ කෙලෙහි ගුණේ සිහි කරගෙන අග්‍රශ්‍රාවකයන් වහන්සේ හැමදාම රැ නිදියන්ට කලින් තමන්ගේ ආචාර්යයන් වහන්සේ ඉන්න දිසාව හැරිලා දන නමල වඳිනවා. ගුණ සිහි වෙන්න ඕන. මේක රටට බෙර ගගා යන එකක් නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන්න ඕන තමන්ට සිල්ප දුන්න කෙනා. ඒක නිසා තමන්ට යම් දහමක් දැන් හිතන්න මේක ලෞතුරු දහමක්. බුදු කෙනෙක්ගේ ඒකයි තමන්ට යම්කිසි කෙනෙක් මේ ත්‍රිසරණයේ පිහිටෙව්වා නම් යම්කිසි කෙනෙක් මේ ආරි සත්‍ය කියලා දුන්නා නම් ඒ කෙනාට කෙලෙහි ගුණ දක්වලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඒ කෙනාට වල කැපපු කෙනාට හරියයිද? හරිය. එහෙම හරියනවා නම් මේ ලෝකේ ධර්මය මැරිලා. අසත්පුරුෂයාට තමන්ගේ අම්මට තාත්තට පයින් ගහලා තමන්ගේ අම්මට තාත්තට ගහලා ඊළඟට තමන්ගේ ගුරුවරයාව පල්ලෙහාට ඇදලා දාලා තමන්ගේ ගුරුවරයාට පුළුවන් තරම් අඩන්තේටම් කළා. ආන් ඒ මිනිස්යාටත් හරියනවා නම් ලෝකේ ධර්මයේ මැරිලා. එහෙම වෙන්න බෑ. මේ ලෝකේ ධර්මයේ තියෙන්නේ සත්පුරුෂයාට. ඒක නිසා ඒ සත්පුරුෂයෙක් තමයි මේකෙන් ප්‍රයෝජන ගන්න. ඒක නිසා පින්වත්නි, මේන මේ ගුණ ධර්ම ඇති කර ගන්න උන. ඒ තුනරුවන් විතරක් නෙවෙයි. දැන් භාග්‍යතුන් වහන්සේට ගරුසරු කළ යුතු මේ සියලු දේවල්ට අපි භාග්‍යතුන් වහන්සේ කොච්චර ණය ගැතිද? මේ අහන බණපදයට අපි බුදුරජාණන් වහන්සේට ණය ගැති. කොහොමද ඒ ණය ගෙවන්නේ? හරියට තිසරණේ පිහිටලාමයි. හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මග පුරුදු කළාමයි. ඒ බුදු ශාස්ත්‍රු ශාසනයට හිමිකම් කියලා. ඇයි බුදුරජාණන් පිරිනම් පානකොට කියනවා පිංගම් මහණෙනි මේ මල් වැටෙනවා. මේ වැටෙන මල් වලින් තථාගතයන් වහන්සේ පුදන්න බෑ. මේ වැටෙන මල් වලින් කරන පූජාව ඒක නෙමෙයි හරි පූජාව. කිව්වා ශාත්‍රුන් වහන්සේ වදාළ යන් ධර්මයක් ඇද්ද ඒ ප්‍රතිපත්තියෙන් පුදන්න. ඒ ප්‍රතිපත්තිය තමයි පිංගත්නි ගුණ ධර්ම කියන්නේ. ගුණවත්කම් කියන්නේ. ඒක නිසා ඒක කාටවත් බලෙන් දෙන්නත් බෑ. තමන්ට බලෙන් ගන්නටත් බෑ. ඒක තමන් තුළ උපද්ද ගන්න ධර්මයක් විසින් උපද්දන ධර්මයක්. ඒක උපද්දන්න ගුණයක් ඕන. ඒක නිසා පින්වත්නි දැන් කොටින්ම කියන්නේ බලන්න දැන් අර මේ ඉසිදත්ත පුරාණ දෙන්න භාග්‍යතුන් වහන්සේ යම් පැත්තක ඉන්නවනම් ඒ පැත්තට හිස දාලා තමන්ට කැම වීම දානමාන ඔක්කොම දෙන කොසල් රජුරුවෝ ඉන්න පැත්තට කකුල් දෙක තාල තමයි නිදියන්නේ. භාග්‍යතුන් වහන්සේ ඉන්න පැත්තට ඔළුව දාලා කොහෙද භාග්‍යතුන් වහන්සේ ඉන්නේ කියලා බලනවා කලින්. එතකොට සැවැත් නුවර. එහෙනම් සැවැත් නුවර පැත්තට ඔළුව දාලා කොසල් රජු ඉන්න පැත්තට පහට කකුල් දෙක දාලා නිදියන. රජුරුව බලනවා මෙව් මම්ම දෙන්නේ දේවල් කාලා. මන් දෙනේ වාහනවලම ගිහිල්ලා මං ඉන්න පැත්තට කකුල් දාලා බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට ඔළුව දැම්මනේ. අන්න ශාවකයෝ. ඒක නිසා ඒකයි. ඒ ගරුසරු අපිට යම් කෙනෙක් ඒ තිසරණය දුන්න ඒ ඊළඟට පිදුම් ලබන අය අම්මා තාත්තා එහි අය කොහොම පුදන්න ඕනද? ඒක නිසා ඒ තමයි සත්පුරුෂ බව. සත්පුරුෂයෙකුට විතරයි මේ ගුණ මතක හිටින්නේ.
අසත්පුරුෂයාට මතක හිටින්නේ. ඒක නිසා පින්වත්නි අද අපි කතා කළේ ලද දෙයෙන් සතුටු වීම, කෙලෙහි ගුණ සැලකීමක් කියන කරුණු දෙක වේලාවේ හැටියට. ඒක නිසා පින්වත්නි මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මේ ආකාරයේ ගුණයක් දිනු කරගෙන මැරුණොත් ඒ ජීවිතේ හිස් නෑ. ඒ ජීවිතේ හිස් නෑ. ඒක නිසා අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි තමන්ට උපකාර ලැබෙනකොට ඒ උපකාර සිහි කර කර, ඒ උපකාරවලට කෙලෙහි ගුණ දක්ව දක්ව, ඊළඟට ඒ අපි ගරු කළ යුතු තැන්වලට ඒ ගරු කරමින්, ඊට පස්සේ උපකාර කරන්න ලැබුණොත් උපකාර කරමින් තමන්ට උදව් කළ අයට, ඊළඟට තමන්ට ලද දෙයින් තියෙන දෙයින් සතුටු වෙවි, අල්පේච්ඡ ජීවිතයක් ගත කරමි, ඒ වගේම කාමයෙන් තමන්ට මේ බුදුරජාණන් ශාසනයෙන් ප්‍රතිඵලයක් ගන්නට ලැබෙන පියවර තමයි මේ තියෙන්නේ. ඒක නිසා පින්වත්නි මේ වෙසක් මාසය තුල අපි මේ විදිහට මගුල් කරුණු දෙවියන් විසින් කතා බහ කරපු මගුල් කරුණුයි මේ විදිහට කතා බහ කළේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්, දෙව් මිනිසුන්ට අනුකම්පාවෙන් දේශනා කරපු මේ උතුම් මංගල කාරණා අපේ ජීවිතවලටත් ඇති කරගෙන, අපේ ජීවිත මොහොතින් මොහොත පියවරෙන් පියවර දියුණුව කරාගෙන යන්නටත්, ඒ වගේම ඒකාන්තයෙන් මේ ගෞතම බුදුසසුනේ පිහිට පිළිසරණ ලබන්නටත් මේ ඇසූ දහම් පද අප සියලු දෙනාට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.